එතකොට ආගම් බේදයක් තිබුණෙත් නැහැ. එතම වැඩිම පුදුම හන්දන ඇතුළු කළා නම් මේ ප්‍රදේශී පමණක් මේ රට පුරාමත් වැඩි දෙනෙක් එතුමාගේ සහෘදයන් උනේ එතුමාගේ රචකයන් උනේ එතකොට ආදරය කෙරේ අපේ සිංහල බෞද්ධ ජනතාවමයි. ඒකෙන් අපේ ධර්ම ජනතාව අවතක් තීරු කරන්නේ නමුත් එතුමාට එහෙම ලෙන්ගතුකමක් තිබුණා. හොඳ ලෙන්ගතුකමක් එතුමාගේ හදවත තුළ තිබුණා. මේ අභියාජ බවක් එතුමාගේ ජීවිතේ පුරා තිබුණා. අද හුඟක් දෙනා පාරට දැස්සාම රඟපාන අය තමයි වැඩිපුර ඉන්නේ. රඟපාන අය තමයි හුඟක් ඉන්නේ. මෙතනත් ඉන්න පුළුවන්. හැබැයි කොහේම දරපත් ඔය ඉස්කෝලේවත් දහම් පාසලේවත් අර වේදිකාවට ගිහිලා කවියක්වත් කියපු නැති අය තමයි. හුඟක් වෙලාට පාරට දැස්සාම අපිට පේනවා. ඒ වගේ රඟපාන අය. හැබැයි දර්ශන් මහත්මා කවදාකවත් සිනමාව තුළ රූපවාහිනිය තුළ රඟපාලා ඒක රඟදක්වන්න මේ ගමට ඇවිල්ලා ලෑස්තුනේ නෑ. ඒක තමයි එතුමාගේ දර්ශනය. එතුමාගේ දර්ශනය එකයි. සාමාන්‍ය ලෝකයේ මිනිස්සුෙක් කැරෙන ජීවත් වෙන්න ඕනි. අපි මේ විදිහට ජීවත් වෙන්න ඕන කියන මේ දැක්ම එතුමාගේ ජීවිතය තුළ තිබුණා. ඒක තමයි අපි අගය කරන්නේ. දර්ශන් මහත්මාගේ ජීවිතය අගය කරන්නේ. ඉතින් අපි දන්නා මේ ලෝකෙ දෙනුතුන සාමාන්‍ය දෙයක් තමයි මේ හොඳ දේවල් වැඩිකල් පවතින්නේ. හොඳ දේවල් වැඩිකල් පවතින්නේ. ගහක් උනත් උනුවට වඩා බලදරුව ඒ ගහ ඉක්මනට විනාශ වෙලා යනවා. ගත් වෙලාවට අපි ඒක දැකලා තියෙනවා. දර්ශන් මහත්මාගේ ජීවිතයත් එහෙම උනාදෝ කියලා අපිට හිතෙනවා. බොහොම කෙටි කාලයක් තුළ මේ සිනමා ලෝකයේ ඉහළ තලයටම යන්න පුළුවන් අධ්‍යාව දක්ෂතා එතුමාගේ ජීවිතයේ තුළ තිබුණ අපි හිතනවා මේ සංසාර පුරුද්දකට වාගේ සංසාරයේ එතුමා මේ විදිහට ප්‍රාර්ථනා කරගෙන ආපු කෙනෙක් හැටියට එතුමා මේ සිනමා ලෝකය ජයගත්තා කියලා අපි කල්පනා කරන හිතනවා. ඒ නිසා මේ ජීවිතයේ වටිනාකම කොච්චර කතා කළා මෙතුමාගේ හැකියාව මෙතුමාගේ දක්ෂතාවයන් මෙතුමා තුළේ සත්‍යතිපිටේ ශත්‍රුච ගුණයන් අපි මොනවා කතා කළත් දැන් මේ වෙලාවේ තමයි ඇහෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. නමුත් කතා කළ යුතු දේ මේ වෙලාවේ කතා කරන්න ඕනි. එතුමාට පංචල, පල්ලිය, කෝවිල අමුත්තක් නැහැ. හැම දෙනා සමගම කතා බහ කරමින් හැම දෙනා සමගම සිනාමුතු මොහොනේ හැම දිනකට ආමන්ත්‍රණය කරමින් ගමට ආවොත් පාසු බන්දා ඒ වගේම නගරයට ගියොත් ඒ හැම තැනකම යා සිටි සාමාන්‍ය පුද්ගලයෙක් හැටියටයි. ඒක තමයි එතුමාගේ ජීවිතේ තාම වැඩගත්කම. ජීවිතේ තේරුම් ගත්තා. මම හිතනවා මරණය ගැනත් එතුමා යම්ශ අවබෝධයක් ලබා ගන්න ඇති. එතුමා සිනමා ලෝකයේ කලේ මේ අපේ සමාජයේ දුර්වල චරිත මේ දුර්වල චරිත සමාජයේ වෙනලා දුන්නා. මෙන්න මේක තමයි කියන්නේ. හැබැයි ඒ චරිත ආරෝපණය කරගෙන සමාජයේ යම්කිසි පණිවිඩයක් දුන්නා එතුමාගේ කලා ජීවිතයේ තුළින්. හැබැයි ඒව තේරුම් අරගෙන මේ ඉක්ම ජීවත් වෙන්න මහන්සි ගන්නේ නැහැ. செய்திகளை எடுத்துக்கொண்டிருந்தார்கள். இலங்கை ஒன்ற சகல ஊடகங்களுக்கும் நாங்கள் நன்றிகளை தெரிவித்துக் கொள்கின்றோம். ரத்னாலோக மாணவர்களின் இப்பொழுது இருந்து உங்களுக்காக எடுத்துக்கொள்ளப்பட்டிருக்கிறார்கள். ඒ සිනමාවේ සුපෝෂිත කළ අත්දැකීම්
Thank you.